අයිබෝවන් ඔබ එක්වන්නේ රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම නිෂාදි ගුණවර්ධන ප්‍රථමයේ නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත ඡන්ද විමසීමේ මූලික කටයුතු සාර්ථකයි උදෙන්ම ගොස් ඡන්දය දෙන්නේයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් ඡන්දයට උපරිම පොලිස් ආරක්ෂාවක් මුලින්ම දේශීය පුවත් මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම හෙටයි අපේක්ෂකයන් වැඩිම පිරිසක් ඉදිරිපත් වන ජනාධිපතිවරණ ලෙසද මෙය ඉතිහාසගත වනවා එම සංඛ්‍යාව 35ක් අපේක්ෂකයන් වැඩිම පිරිසක් ඉදිරිපත් වන ජනාධිපතිවරණය මෙවීමත් සමග ඉතිහාසයේ දිගම ඡන්ද පත්‍රිකාවද මෙවර නිකුත් කෙරෙන බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ. ඡන්ද පෙටි වැඩි සංඛ්‍යාවක් අවශ්‍ය වන බැවින් පළමු වරට කාඩ්බෝඩ් ඡන්ද පෙටි යොදා ගැනීමද මෙවර ජනාධිපතිවරණයේ විශේෂත්වයක්. රාජ්‍ය නිලධාරීන් ලක්ෂ 3ක් සහ පොලිසියේ 60,000ක් පමණ මෙවර ජනාධිපතිවරණ රාජකාරිය සඳහා යොදවා තිබෙනවා. පෙරවරු 7ට ආරම්භ වන ඡන්ද විමසීම පසුවරු 5ට අවසන් වෙනවා. මෙතෙක් කල් පසුවරු 4ට අවසන් වූ ඡන්ද විමසීම පසුවරු 5 දක්වා දීර්ඝ කෙරුණු ප්‍රථම ජනාධිපතිවරණයද මෙයයි. ජනාධිපතිවරණය සඳහා මේවන විට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනයද සිදු කෙරුණා. මාතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි නිකුත් කිරීම මාතර සුජාතා බාලිකා විදුහල් පරිසරයේදී සිදු කෙරුණා. ප්‍රදේශ ලේකම් කොට්ටාස 16ක මධ්‍යස්ථාන 458කදී ඡන්දය පැවැත්වෙන බවයි මාතර දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ප්‍රදීප් රත්නායක මහතා පවසන්නේ. 652417 දෙනෙකු මාතර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී සිටිනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව 326443ක්. පොළොන්නරුව ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයේ වෙත ගල්ලෑල්ල පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිට ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ කෙරුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 326443ක් වූ ඡන්දදායකයන්ගේ ඡන්දය හෙට ප්‍රකාශ කිරීමට නියමිතයි මධ්‍යස්ථාන 280ක් පුරාවට. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම කටයුතු මේ වෙනිට සූදානම් කරලා තියෙන්නේ. මෙවර මැතිවරණය සඳහා අපි නිලධාරීන් 6000කට ආසන්න ප්‍රමාණයක් යොදවා තිබෙනවා. ආරක්ෂාව බහරව නිලධාරීන් 1000ක පමණ ප්‍රමාණයක් යොදාගෙන තියෙන ආකාරයක් සඳහන් කරන්නට පුළුවන්. මඩකලපුව දිස්ත්‍රික්කයේ මධ්‍යස්ථාන 428කදී ඡන්දය පැවැත්වෙනවා. ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 398301ක්. ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි රැගෙන යාමද පෙරවරුවේ සිදු කෙරුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේද ඡන්ද මධ්‍යස්ථාන කරා ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කෙරුණා. රත්නපුර දිස්ත්‍රික්කයේ 864,978 දෙනෙකුත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී සිටිනවා. මධ්‍යස්ථාන 627ක් ස්ථාපනය කර තිබෙනවා. නිලධාරීන් 9000කට අධික පිරිසක් ඒ සඳහා යොදවා ඇති අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනය අද උදෑසන ආරම්භ වුණා. ඡන්ද මධ්‍යස්ථාන 627ක හෙට දිනේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතයි. මධ්‍යස්ථාන 627 තුළ මේ ඡන්දදායකයින් සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පහසුකම් සලසලා තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේද ජනාධිපතිවරණ කටයුතු සඳහා උදෑසන සිටම අවශ්‍ය පියවර ගැනුණා. මේ පිළිබඳ අදහස් දක්වන දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී තිස්ස කරුණාරත්න මහතා.
හිටපැවැත්වෙන ජනාධිපති මැතිවරණය සඳහා මානවර දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීමේ කටයුතු වල මූලික කටයුතු හොඳින් සංවිධානය වෙලා තියෙනවා. අද පාන්දර 4:00 සිට ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සිට නිකුත් කිරීමේ කාර්යාල පිහිටි පොල්ගල පරිසරය සඳහා ප්‍රවාහනය කටයුතු කළා. උදේ 10 පමණ වෙනකොට සියලුම නිකුත් කිරීම් අවසන් වුණා. ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්දපෙට්ටි ප්‍රවාහනය ආරම්භ කෙරුණේ ගාල්ල තාක්ෂණ විද්‍යාලයේ සහ ශාන්ත ඇලවිෂියස් විදුහලේ සිටයි. දිස්ත්‍රික්කයේ මෙතුවන රාජකාරී සඳහා නිලධාරීන් 10,500ක් පමණ යොදවා සිටිනවා. මේ අතර බලපිටිය ප්‍රදේශයේ ඇතැම් ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්දපෙට්ටි බෝට්ටු මගින් ප්‍රවාහනය කරන අයුරුද දැකගත හැකි වුණා. නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙතිවරණ සූදානම පිළිබඳ අදහස් දක්වන තේරීම්බාර නිලධාරී රෝහණ පුෂ්පකුමාර මහතා. ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1,590 පමණ දැනට සේවය යොදවලා සිටිනවා. ඇත්තටම මෙවර ඡන්ද පත්‍රිකාව දිගුවීම නිසා මෙතිවරණ කොමිෂන් සභාවෙන් හඳුන්වා දුන්නේ අලුත් කාඩ්බෝඩ් ඡන්ද පෙට්ටි පාවිච්චි කරන්න සිද්ධ වුණා. ඒ නිසා අර ඡන්ද පෙට්ටිය මුද්‍රා තැබීම සඳහා ඔවුන්ව දැනුවත් කිරීමක් සිදු වෙයි. කළුතර දිස්ත්‍රික්කයේ ඡන්දපෙට්ටි ප්‍රවාහන කටයුතුද උදෑසන ආරම්භ වුණා. මැතිවරණ සූදානම පිළිබඳව දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීවරයා මෙසේ අදහස් පළ කළා. කළුතර දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 644කදී ඡන්ද ප්‍රකාශ කිරීම සිදු ලබනවා. මේ වෙන විට සිළුම ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම සඳහා කලාභාර නිලධාරිනිය 119 දෙනෙක් පත් කිරීමක් කළ තිබෙනවා. මෙම සිළුම ඡන්ද මධ්‍යස්ථාන කටයුතු සම්බන්ධීකරණ කරන පාදීච සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 14ක්. ඒ ජනාධිපතිවරු වෙනුවෙන් නිලධාරීන් 10,000කට වැඩි සංඛ්‍යාවක් රාජකාරිය නියුතු වෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ඡන්දපෙට්ටි ප්‍රවාහන කටයුතුද අද උදෑසන සිට ක්‍රියාත්මක වුණා. බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දපෙට්ටි ප්‍රවාහන කටයුතුද අද පෙරවරුවේ සිදු කෙරුණා. අනුරාධපුර දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීවරයා ජනාධිපතිවරණ සූදානම පිළිබඳව මෙසේ අදහස් පළ කළා. හැම ඡන්ද මධ්‍යස්ථානයකම පොලිස් නිලධාරීන් දෙන්නෙක් යොදවලා තියෙනවා. ජංගම පොලිස් රථ දිස්ත්‍රික්කේ පුරාම ගමන් කරනවා. ඡන්ද නීති උල්ලංඝනය කිරීම මේ වනතෙක් වාර්තා වෙන්නේ නැහැ. පුත්තලම, කෑගල්ල, මොනරාගල සහ මාතල යන දිස්ත්‍රික්කවලද ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්දපෙට්ටි ප්‍රවාහනය කිරීමේ කටයුතු උදෑසන සිටම සිදු කෙරුණා. බෞනියාව දිස්ත්‍රික්කයේ ඡන්දපෙට්ටි ප්‍රවාහන කටයුතු පිළිබඳ තේරීම්බාර නිලධාරීවරයා මෙසේ අදහස් පළ කළා. බෞනියා දිස්ත්‍රික්කයේ ලියාපදිංචි ඡන්දදායකයින් සංඛ්‍යාව 117,333යි. ඡන්ද මධ්‍යස්ථානය 142යි. අද උදේ කතට පමණ ජ්‍යෙෂ්ඨ ඡන්ද නිලධාරී සියලුම දෙනාම තමගේ රාජකාරි සඳහා පිටව කිහින් දිවෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 413ක් සඳහා ඡන්දපෙට්ටි නිකුත් කිරීම හම්බන්තොට සුචි ජාතික පාසලේදී සිදු කෙරුණා. ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු සූදානම් බවයි හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරී එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පවසන්නේ. අපිට තියෙනවා මේ දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන 413ක්. මේ 413 ඇතුළත් වෙන්නේ ආසන 4කට. මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ සියලු ඡන්ද මධ්‍යස්ථාන වෙතද ඡන්දපෙට්ටි ප්‍රවාහනය කෙරුණා. ඡන්ද විමසීමට අදාළ සියලු කටයුතු සූදානම් බවයි දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීවරයා පවසන්නේ.
கொழும்பு டிஸ்ட்ரிக்டே சந்தப்பட்டி பிரவாகன கட்டியுத்துது அது பெரவருவேம் ஆரம்ப கெருணா மேவன விட்டு டிஸ்ட்ரிக்டே சியலு சந்த மத்தியஸ்தான வெத்து சந்தப்பட்டி ரெகினகோஸ் அவசான் හෙට දිනේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය කටයුතු සැලසීම දිවයින පුරා සාර්ථකව සමකාමීව සිදු කෙරුණා. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ඡන්දපෙට්ටි ප්‍රවාහන කටයුතුද අද ඉතා සාර්ථකව සිදු කෙරුණා. මූලික කටයුතු අපි සංවිධානය කළ අවසානයි අධ්‍යාපනී ඡන්ද සංඛ්‍යාව ඉන්න 281116ක් ප්‍රාදේශීය ලේකම්වරු මාර්ගයෙන් හැම ඡන්ද පොලකටම අවශ්‍ය මූලික පහසුකම් ටික ලබා දෙන්න කටයුතු කරලා ඉවරයි හැම ඡන්ද මධ්‍යස්ථානයකටම අපි එක පොලිස් නිලධාරියෙක් පත් කරලා තියෙනවා පාන්දර දෙක ඉදර වෙනකොට අපේ දිස්ත්‍රික්කයේ මූලික ප්‍රතිපලයේ අපි මැතින කොමිෂමට යවන්න පුළුවන් වෙයි උතුරු නැගෙනහිර පළාත් වලින් සිංහල ජනතාව ඉවත් කිරීමට සූදානමක් පවතින බවට පැතිර යන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති නීතිඥ ශිරා ලක්තිලක මහතා පවසනවා. එවැනි කිසිදු ගිවිසුමකට එළඹ නැති බව එම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ තිසන් විජේගුණවර්ධන මහතාද ප්‍රකාශ කළා. මෙවැනි නඩු නිමිත්ත බොරු නඩු නිමිත්ත පදනම් කරගෙන නඩු පවරා කියලා ඒ මත අසත්‍ය කරුණු පදනම් කරගත්ත මාධ්‍ය ප්‍රචාරණයක් ලබා දීම මම හිතන්නේ මේ වෙලාවේ පවතින මැතිවරණ නීතිය ඉතාම බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් හැටියට අපි දකිනවා ඒ නිසා අපි එලා දකිනවා ඒ වගේම අපි එම තත්ත්වයන් ප්‍රතික්ෂේප කරනවා නැති කරුණක් මවාපාල නෛතිකව මෙන්ම සදාචාරාත්මකව මෙවැනි උල්ලංඝනයන් කිරීම තරම් නොවනවා කියලා අපි විශේෂයෙන්ම කඳවුරට කියා සිටිනවා අඩු වශයෙන් මේ නිසල කාලය තුළ මෙවැනි ප්‍රලාප දුරවන් නැතුව සිටින්න කියලා අපි ඉල්ලයි. TNA පක්ෂය විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා කිසිම ආකාරයේ ගිවිසුමක් මෙම ජනාධිපතිවරණයේදී සහයෝගය දැක්වීම සඳහා කිසිම ආකාරයේ ගිවිසුමකට ඒගොල්ලෝ වෙලා නැහැ කියලා. දෙමළ අන්තවාදී පක්ෂ කීපයක් යාපනයේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් සමග කොන්දේසි 13ක සම්මුතියකට අත්සන් කරා කියන පදනමක් උඩ නඩුවක් ගොනු කරනවා කියලා ප්‍රකාශයක් කරලා මේ අවස්ථාවේදී මේ උත්සාහයක් තියෙන්නේ දේශපාලන වශයෙන් මිනිසුන්ගේ ව්‍යාකූලතාවය ඇති කරලා මෙම ජනාධිපතිවරණයේදී යම් කිසි ආකාරයක දේශපාලන වශයෙන් යම්කිසි අවාසියක් ඇති කරන්න මිසක් කිසිම නෛතික පදනකින් ඇති කර දාපු නඩුවක් නොවනවා විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි. අනවශ්‍ය ප්‍රචාර සහ කටකතාවලට නොරැවටී ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් තම ඡන්දය භාවිත කරන්නයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සියලු ඡන්දදායකින්ගෙන් ඉල්ලීමක් කරනවා. හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයේදී දිවයින පුරා සිටින සියලු ඡන්දදායකින්ට නිදහසේ තම ඡන්දය භාවිත කිරීමට අවශ්‍ය වාතාවරණය මේ වන විට රට තුළ ශක්තිමත් කර තිබෙනවා. පොලිසිය ත්‍රිවිධ හමුදාව ඇතුළු ආරක්ෂක අංශ ඊට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සකසා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මතයි. ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් වූ රටක පුරවැසියන්ගේ බලයක් මෙන්ම ප්‍රධාන වගකීම සහ යුතුකම වන්නේ තමන් කැමති අයකු වෙනුවෙන් සිය ඡන්දය භාවිත කිරීම බවයි ජනාධිපති කාර්යාලයේ නිකුත් කළ නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ. නිදහසා සාධාරණ සාමකාමී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ සමග සාකච්ඡා කළා. ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ සහ වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න යන මහත්වරුන් සමග අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. සාකච්ඡා අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.
මැතිවරණ දින හා ඉන් පසුව නීතිය හා සාමය ආරක්ෂා කිරීම සහ මැතිවරණ රාජකාරී කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් කිරීම ආදී කරුණු ගණනාවක් පිළිබඳ මෙහිදී අවධානය යොමු කර තිබෙනවා. මේ අතර මැතිවරණ සමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් කතානායකවරයා සමගද අග්‍රමාත්‍යවරයා සාකච්ඡා පැවැත්වුවා. නිදහස් හා සාධාරණ සාමකාමී මැතිවරණයක් උදෙසා උපරිම අන්දමින් කැපවන ලෙස සියලු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීමේ වැදගත්කමද එහිදී අවධාරණය කෙරුණා. අග්‍රමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. ප්‍රජාතන්ත්‍රවාදී නීතිගරුක සාධාරණ සහ යුක්තිගරුක පරිසරයක පැවැත්වෙන ජනාධිපතිවරණයක් ලෙස හෙට පැවැත්වෙන ඡන්ද විමසීමේදී සාමකාමීව ඔබේ ඡන්දය ප්‍රකාශ කර ජනාධිපතිවරණය නිදහස්ව සහ සාධාරණව පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටිනවා. ඒ මහතා මේ බව පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍යවරයා වශයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර රට පුරා ප්‍රජාතන්ත්‍රවාදී නීතිගරුක සහ සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමට අප කටයුතු කරා. එවැනි ප්‍රජාතන්ත්‍රවාදී නීතිගරුක සාධාරණ හා යුක්තිගරුක පරිසරයක පැවැත්වෙන මුල්ම ජනාධිපතිවරණය හෙට සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම්. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියලු විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව විසින් සලසා තිබෙනවා. ඊට අවශ්‍ය ආරක්ෂා ප්‍රමාණවත් පරිදි සැලසීමට ත්‍රිවිධ හමුදා පොලිසිය වෙත අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා. පුරවැසියන් වශයෙන් අප සියලු දෙනාගේම යුතුකම හා වගකීම වන්නේ නිදහස් සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා අදාළ ආයතනවලට නිලධාරීන්ටත් උපරිම සහය ලබා දීමය. අප කළ යුත්තේ මේ නිදහස් පරිසරය තවත් ශක්තිමත් කරලීමයි. යළි අතීතයේ මෙන් අශීලාචාර දේශපාලන සංස්කෘතියක් නිර්මාණය නොවීමට උපරිම අයුරින් දායක වීමයි. ඒ නිසා මා ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ හෙට එනම් නොවැම්බර් 16 වෙනි දින සාමකාමීව ඔබේ ඡන්දය ප්‍රකාශ කර මෙම ජනාධිපතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි. එසේම මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නීතිය හා සාමය ආරක්ෂා කරමින් සාමකාමීව කටයුතු කරන ලෙස මා ඔබ සැමගෙන්ම විශේෂයෙන් ඉල්ලා සිටිනෝ. ඔබ සැමටම ස්තුතියි. ඡන්දය ප්‍රකාශ කරන ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මාධ්‍ය හමුවකට එක්වමින් කරුණු පැහැදිලි කළා. පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවාඩු ලබා දීම, ඡන්දය දීම, ඒ අත්‍යවශ්‍ය කරුණ. ඔවුන්ගේ අයිතිය උල්ලංඝනය කරන්න එපා. අවම කාලය දීලා ප්‍රමාණවත් නැහැ. ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් දෙන්න ඡන්දය දාලා එන්න. හෙට 16 වෙනිදා ඡන්දය දාන්න යනකොට හුඟක් හවස් වෙනකන් ඉන්න එපා. ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් හවස 5 වෙනකන් කියලා ඉතින් අඩුම ගානේ හවස 2 මාට්ට වෙන්න කලින් දවල් 2 මාට්ට කලින්වත් ඡන්දපොලට යන්න. ඡන්දපොලට යනකොට තියෙනවනම් පෝලිං කාඩ් එක අරන් යන්න, ඊගාවට වළංගු හැඳුනුම් පතක් අරන් යන්න. ඡන්දේ විතරක් දෙනවනම් එක ලකුණු කරන්න තමන් කැමති අපේච්ඡකයාගේ ලකුණයි ඉස්සරහින් තියෙන ඉස්කොටුවේ. මනාප දෙනවනම් එක සහ 2 දෙන්න පුළුවන්. එතකොට අපේච්ඡකව දෙන්නෙකුට අපේච්ඡක 3 දෙනෙක් තෝරගත්තොත් වැඩියෙන් කැමති කෙනාට 1, ඊගාව එක්කෙනාට 2, ඊගාව එක්කෙනාට 3, ඒ අදාළ අයගේ තීරු වල දෙන්න පුළුවන්. තමන් ඡන්දේ විතරක් දෙනවනම් කතිරේ විතරක් දාන්න. ඒක හොඳටම ප්‍රමාණවත්. කතිරෙත් එක්ක වෙනත් දේවල් ලියන්න අඳින්න යන්න එපා. ඔබගේ ඡන්ද පත්‍රිකාව පරීක්ෂණාගාර මීයක් නෙවෙයි. ඒකෙන්ද එක එක රිසර්ච් ප්‍රැක්ටිකල්ස් එහෙම නැත්නම් එක්ස්පෙරිමන්ට්ස් කරන්න යන්න එපා. ඔබ ඡන්ද මධ්‍යස්ථානයට අවසාන මොහොතේ ගියොත් ඔබ හවස 5 වෙනකොට පෝලිමේ හිටියයි කියලා ඔබට බැලට් පේපර් එකක් හම්බෙන්නේ නැහැ. පහට කලින් ඡන්ද පත්‍රිකා අතට ගත්ත අයට විතරයි ඡන්ද දාන්න පුළුවන්. ඒකෙන්ද කරුණාකරලා පුළුවන් තරම් උදෑසනින්ම උදේවරුවේම ඡන්ද පොලට යන්න. ඒක තමයි හොඳම. පළමු තැපැල් ඡන්ද ප්‍රතිඵලය හෙට මධ්‍යම රාත්‍රියට පෙර නිකුත් කළ හැකි බවද දේශප්‍රිය මහතා විශ්වාසය පළ කළා. ඡන්දපොල ආසන්නේ මීට 500ක් දුරට කිසිම ආකාරයක රංචු ගැසීම් ඉන්න බෑ. එයින් පිට වුණත් රංචු ගෑලා ඡන්ද ආයෝජනය කරගෙන අත්පත්‍රිකා බෙදීම් කරන්න බෑ. සමාජ ජාල අවලංගු කරන්න, අවහිර කරන්න, තහනම් කරන්න කියලා අපට ඉල්ලීම් ලැබෙනවා. කමිෂන් සභාවට යෝජනා
නිර්දේශ සමාජ ජාලාවල හැසිරීම අන්තිම නරකයි බොහෝ දෙනෙක්ගේ 120ක් 25ක් 75ක් 80ක් විතර සංයමයෙන් හිතුව පාවිච්චි කරන අය ඉන්නවා. අපේ සම්ප්‍රදායික මාධ්‍ය නම් රූපවාහිනී ගුවන් විදුලිය සපත්තර මේ දවස් තුනේ නම් යම් ආකාරයක පාලනයක් තියෙනවා. WhatsApp, Viber, Twitter, Imo, YouTube, ඉන්ටර්නෙට් ඒවා කිසි වෙබ් අඩවි ඉතාම නරක විදියට ඡන්ද නීති උල්ලංඝනය කරන ටික ප්‍රමාණයක් සැලකිලි ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයට අපි ඉල්ලීමක් කරනවා නැවතත් සංයමයෙන් ඉන්න ඔබට ලැබෙන අවසාන අවස්ථාව කමිෂන් සභාව මේක තහනම් කිරීමේ අදහසක දැනට නැහැ. සමාජ ජාලාවල බොරු ආරංචි කොච්චර යනවද කියලා මගේ පින්තූරේ දාලා මම කිව්වා කියලා එක පක්ෂයකට ඡන්ද දෙන්න කියලා ගියා. අපි ඒක නවත්තගත්තා. තවත් තැනක දාලා තිබුණා මේක අපේක්ෂකයෙකුට තදින් විරුද්ධව කොහෙත්ම වැඩක් නැහැ ඡන්ද දෙන්න යන්න ඕනේ නැහැ එයාට. අපි ඒ දෙකම අයින් කරා. මම අසනීපෙන් ඉන්නවා රෝහල් ගත වෙලා. ඒක නිසා මේ ඡන්ද ප්‍රතිඵල දෙන්න වෙන එකක් නැහැ. එහෙම එකක් නැහැ. මේ යසට වෙනදටත් වඩා ශරීර ශක්තියෙන් යුතුව ඉන්න. අපි ඡන්ද ප්‍රතිඵලය අපි හිතනවා තැපල් ඡන්ද ප්‍රතිඵලයක් හෙට රාත්‍රී 10යි 12යි අතර දෙන්න පුළුවන් වේවි කියලා. අපි බොහෝ වෙලාවට හිතනවා රත්නපුරේ තැපල් ඡන්ද ප්‍රතිඵලය අපට ලැබෙවි කියලා. මොකද ඒක සම්ප්‍රදායක් හැටියටම දිගින් දිගටම කලින් ලැබුණ නිසා. ඒක කියන්න බෑ. ඡන්ද පත්‍රිකා දිග නිසා අපි ගණන් කරන්නේ හවස 5 මාරේ විතර පත් වෙන නිසා 12 මාර පහු වෙන්නත් පුළුවන්. රත්නපුරේට කලින් වෙනත් තැනක එන්නත් පුළුවන්. අපි කොහොම හරි බලාපොරොත්තු වෙනවා හවස 6 වෙනකොටවත් අපට ප්‍රතිඵල දෙන්න පුළුවන් කියලා. නමුත් දෙවනි රෞමයේ ගණන් කිරීමක් ගියොත් 1:18 වෙනදා වෙන්නත් පුළුවන්. අපි මොන තත්ත්වයක් යටතේ වුණත් 18 වෙනදා රෑ කෑමට කලින් ප්‍රතිඵල දෙනවා. ජනාධිපතිවරණයේ නිදහස් හා සාමකාමීව පැවැත්වීම සඳහා පොලිසිය උපරිම දායකත්වය ලබා දෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. මැතිවරණ නීති උල්ලංඝනය කරන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද මාධ්‍ය හමුවකට එක්වමින් මේ මහතා කියා සිටියා. ජනාධිපතිවරණයට අදාළව සියලුම පොලිස් රාජකාරී අද පෙරවරු 6 වන විට දිවයින පුරාම ආරම්භ වුණා. ඡන්ද පොළවල් 12856ක් සඳහා එක් ඡන්ද පොළකට පොලිස් නිලධාරීන් 2 දෙනා බැගින් පොලිස් නිලධාරීන් 25712ක් සෑම ඡන්ද පොළක්ම ආවරණය වන විදිහට පොලිස් ජංගම සංචාර 3043ක් යෙදවීමටත් නියමිතයි. යෙදවෙන පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව 6086ක් වෙනවා. ඒ ආකාරයටම ජංගම සංචාර සඳහා යෙදවෙන සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන්ගේ සංඛ්‍යාවත් 6086ක් වෙනවා. ගණන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථාන 43ක් මේ එක් මධ්‍යස්ථානයකට පොලිස් අධිකාරීවරයෙක් හෝ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් පොලිස් පරීක්ෂක හෝ උපපොලිස් පරීක්ෂක තනතුරේ නිලධාරීන් 5ක් බැගින් පොලිස් සැරයන් තනතුරේ නිලධාරීන් 5ක් බැගින් සහ පොලිස් කොස්තාපල් තනතුරේ නිලධාරීන් 40 බැගින් යෙදවීමට නියමිතයි. සමස්ත නිලධාරීන්ගේ සංඛ්‍යාව 2193ක් වෙනවා. කැරලි මර්දන කණ්ඩායම් 153ක් ස්ථානගත කරලා තිබෙනවා. යොදවා තිබෙන නිලධාරීන්ගේ සංඛ්‍යාව 1233ක් වෙනවා. මේ වන විට දිවයිනේ සෑම ප්‍රධාන මාර්ගයක්ම ආවරණය වෙන්න මාර්ග බාධක රාජකාරී ස්ථාපිත කරලා තියෙනවා. මේ සියලුම රාජකාරී සඳහා මේ වන විට පොලිස් නිලධාරීන් 60175ක් රාජකාරී යොදවලයි තිබෙන්නේ. ඊට අමතරව සිවිල් ආරක්ෂක බලකායේ 8080ක් රාජකාරී යෙදවිලයි තිබෙන්නේ. 68 වගන්තියේ දක්වා තිබෙන මේ තහනම් ක්‍රියා සම්බන්ධයෙන්ුත් අපි හෙට දිනේ දැඩි අවධානයකින් පසු වෙනවා. තහනම් ක්‍රියා සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් අපිට සිදු වෙනවා අත්අඩංගුවට ගැනීම සහ ඒ අදාළ නීතිමය ප්‍රතිපාදන අනුව කටයුතු කරන්න. ඡන්ද පොළ සීමාව තුල හෝ මීටර් 500ක් ඇතුළත කිසිදු පුද්ගලයෙකුට ඡන්දය ආයාචනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම යම් පක්ෂයකට හෝ පුද්ගලයෙකුට ඡන්දය දෙන්න එපා කියලා බලපෑම් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මීටර් 500ෙන් ඔබට වුණත් මේ අයුතු බලපෑම් කිරීම කියන කාරණය එලෙසම අදාළ වෙනවා. මීටර් 500 සීමාව තුල එක් රැස් වී සිටීමත් වරදක් වෙනවා. හෙට පැවැත්වෙන ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵලය ලද සැනින් එසැනින් විකාශය කිරීමට ස්වාධීන රූපවාහිනිය කටයුතු යොදා තිබෙනවා. දෙදහස් 2019 ජනාධිපතිවරණ විශේෂ මැතිවරණ විකාශය Fast and Independent. ITN ජනාධිපතිවරණ විකාශන කටයුතු හෙට පෙරවරු 7ට ආරම්භ කරනවා. ඒ පළමුව සහ ස්වාධීනව යන්න තේමා කර ගනිමින් ජනාධිපතිවරණයේ නිත්‍ය අවරණාධිපති මෙන්ම ශ්‍රී ලාංකේය ජනබලය හසුරවන ටෙලිවිෂන් අවරණාධිපති ලෙස ස්වාධීන රූපවාහිනිය මෙම ප්‍රතිඵල විකාශය සඳහා අවශ්‍ය කටයුතු මෙවැනි විටත් සම්පාදනය කර තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණවල ප්‍රතිඵල විශ්ලේෂණයක්ද මෙහිදී සිදුවනවා. සහ ලොකු වගකීමකින් ඒ නිසා අපිත් දැන් බලාගෙන ඉන්නේ ඡන්ද ප්‍රකාශ කරලා ඉවරයි. දැන් තීරණය ලද සැනින් ඔබට කියන්න. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින ITN ප්‍රේක්ෂකින්
ඉන්ට හින්දි සිනමා රසවින්දනයේද අවස්ථාව සලසා දී තිබෙනවා. ITN HD මැදිරියේ සිට අධි තාක්ෂණික උපකරණ භාවිතයෙන් ප්‍රතිඵල විකාශය ගෙනීමටයි කටයුතු දැැත්තේ. 2019 ජනාධිපතිවරණ විශේෂ මැතිවරණ විකාශය Fast and Independent. අනමඩුව කළුවර ගස්වැව අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ කුටි සෙනසුන් සංඝසතු කොට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් අද පැවැත්වුණා. විනය ප්‍රතිපත්ති මූලික කරගත් භික්ෂු ආරාමී අධ්‍යාපනයේ දියුණු කිරීමත් එමගින් ධර්මදර විනයදර ශික්ෂාකාමී භික්ෂු පරම්පරාවක් බුදුසසුනට දායාද කිරීමත් අරමුණු කරගනිමින් අන්තර්ජාතික තේරවාද ධර්මායතනයේ ක්‍රියාත්මක කෙරෙනවා. ධර්මායතනයේ වෙතගේ ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත් තුළ නිරත වුණා. අනතුරුව ධර්මායතන පරිශ්‍රයේ බෝධීන් වහන්සේ නමක් රෝපණය කෙරුණේද ජනාධිපතිතුමා අතින්. එමෙන්ම එම භූමි පරිශ්‍රයේ ඉදිකෙරුණු ප්‍රතිආශ්‍රිත කරන ජලපද්ධතිය ජනාධිපතිතුමා විවෘත කළා. අභිනව සේනාසන කුටි සංඝසතු කොට පූජා කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක් වුණේ ඉන් අනතුරුවයි. ශ්‍රී කල්‍යාණ යෝගාශ්‍රමයේ කාරක සංඝ සභික පූජ්‍ය මීගොඩ සංඝසෝභන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නී ආගමික වතාවත් මැද්දේ අතපැන් වත්කොට සේනාසන කුටි යෝගාවචර මහා සංඝරත්න විශේෂ පූජා කෙරුණා. ඊට අදාළ සන්දේශය ජනාධිපතිතුමා අතින් පිළිගැන්වුණේ ඉන් අනතුරුවයි. බුරුම දේශයේ සිට ධර්ම අධ්‍යාපනය සාර්ථකව නිම කර වැඩමවා වදාළ ස්වාමින් වහන්සේලා දිනමකට උපහාර තිලින පිළිගැන්වීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. අනතුරුව මහා සංඝරත්නය විශේෂ දානේ පිළිගැන්වීමේ පුණ්‍ය කර්මයක්ද සිදු කළා. මේ අතර දකුණු ආසියානු ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන උළෙල හෙවත් සප්සා 2019 උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පසරුවේ කොළඹදී පැවැත්වුණා. දකුණු ආසියානු සහයෝගිතා සමුළුව සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී දකුණු ආසියා රටවල දේශපාලන, සමාජීය, ආර්ථික, මූල්‍ය සහ ආයතන යන අංශ ආවරණය කරමින් සම්මාන පිළිගැන්වීම සිදු කෙරුණා. පසුගිය වසරේ මෙම සම්මාන උළෙල බංග්ලාදේශයේ පැවැත්වුණු අතර කොළඹ පැවති සමුළුවට බංග්ලාදේශ මහ කොමසාරිස්වරයා ඇතුළු SAARC රටවල ජ්‍යෙෂ්ඨ නායකයන් හා රාජ්‍ය තාන්ත්‍රිකයන් විශාල පිරිසක් එක්ව සිටියා. ජීවිතයෙන් සමුගත් ප්‍රවීණ මල්ල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහතා නූතන පුහුණුකරුවන්ට අත්පොතක් බඳු වූ විශිෂ්ට ක්‍රීඩා ගුරුවරයෙකු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. විජේසුන්දර මහතාගේ අභාවය වෙනුවෙන් ශෝක පණිවිඩයක් නිකුත් කරමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව පෙන්වා දී ඇත්තේ. අඩසිය වසක් ඉක්මවා ලාංකේය මලල ක්‍රීඩා ශේෂ්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ අයකු ලෙස ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු යෝගානන්ද විජේසුන්දර මහත්මා හැඳින්විය හැකියි. නවීන තාක්ෂණය හා ප්‍රවණතා මෙරටට ක්‍රීඩා පුහුණු කාර්යයන් සඳහා යොදා ගැනීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ පුහුණුකරුවන් අතර විජේසුන්දර මහතා ඉදිරියෙන්ම සිටින බවයි අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. මෙරට මලල ක්‍රීඩා ශේෂ්ත්‍රයේ වැඩිම ශ්‍රී ලංකා වාර්තාලාපීන් බිහි කළ පුහුණුකරු ලෙස ඔහු ඉතිහාසගත වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ ශෝක පණිවුඩයේ සඳහන්. නව දැනුම එක්කර ගැනීම හා දිනෙන් දින අලුත්වීම් සම්බන්ධව විජේසුන්දර මහතා තුළ තිබූ ආකල්ප මීට හේතු වූ බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් සමස්ත ජීවිතය කැප කළ යෝගානන්ද විජේසුන්දර මහතාට ගෞරවනීය ප්‍රණාමය හා ආචාරය පුද කරන බවද එම ශෝක පණිවුඩයේ වැඩිදුරට සඳහන්. තිරිඟුපිටි මිල වැඩි කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අනුමැතිය ලබා දී නැති බව එම අධිකාරිය අවධාරණය කරනවා. ඒ අනුව කිසිදු ආකාරයකින් තිරිඟුපිටි මිල වැඩි කිරීමට අවස්ථාවක් නොමැති බවයි ජීවන වියදම් කමිටුවේ සභාපති අමාත්‍ය පී හැරිසන් මහතා පවසන්නේ. සාමාන්‍යයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවීමක් වෙනවා නම් මුලින්ම පාරිභෝගික අධිකාරිය දැනුවත් කරන්න ඕන. ඉවන වේදම් කමිටුවට හෝ පාරිභෝගික අධිකාරියට පිටිමිල වැඩි කිරීම සම්බන්ධයෙන් එතුමන්ලා ඒ සමාගම් අපෙන් ඉල්ලීමක් කරලා තිබුණේ නැහැ. ඒත් අපිට පුදුමයක් තියෙන හදිසියෙම හෙට
රටේ මේ දැවැන්ත මැතිවරණයක් සිදුවෙන අවස්ථාවකදී අද මධ්‍යම රාත්‍රියේ සිට පිටිමිල වැඩිවීම සම්බන්ධයෙන් කෙටි පණිවිඩ සහ මාධ්‍ය හරහා දැනුවත් කිරීම මට හිතෙනවා මේ සම්බන්ධයෙන් දේශපාලන කුමන්ත්‍රණයක් තියෙනවාද කියන එකත් අපිට සැකයක් තියෙනවා. ඒ නිසා සමස්ත රටේම ඉන්න බේකරි හිමියන්ට සහ පිටි පරිභෝජනය කරන ජනතාවට මං කියන්න කැමති පිටිමිලේ කිසිදු වැඩිවීමක් සිදු වෙන්නේ නැහැ. ඒ නිසා සමස්ත රටවැසි සියලු දෙනාගේම පිටි පරිභෝජනය කරන බේකරි හිමියන්ටත් කියනවා පිටිමිලේ කිසිදු වැඩිවීමක් නැහැ. ඒක නිසා ඒගොල්ලන්ගේ භාණ්ඩ සහ වෙනත් දේවල් වැඩි කිරීමේ අවශ්‍යතාවයක් නැහැ කියන එක බොහොම වගකීමෙන් ජීවන වියදම් කමිටුවේ සභාපතිවරයා හැටියට මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk